සුමක් දැනක්කේවා කමිසමේ සමාජිකයනි වගේම රැස් සිටින සියලු දෙනාගේම මත් අවසරයි. මම ජාර්තම් විශ්වවිද්‍යාලය අවසාන වසර අලපිකරණ අධ්‍යනාංශයේ ඉගෙනම ලබන පැතුම් රණසිංහ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් හැටියටත් එවගේම තරුණයෙක් හැටියටත් මම මගේ අදහස් දක්වන්න කැමතියි. එවගේම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ආපු නිමැවුමක් විදියට මට මේ රටේ ඉදිරියේදී ඇතිවෙන්න තියෙන වෙළඳ ගිවිසුමක් සම්බන්ධයෙන් මගේ අදහස් ඉදිරිපත් කරන්න අයිතියක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම මේ කොමිසම් පටන් ගත්ත පළවෙනි දවසේ ඇල්ලේ ගුණවංශ හාමුදුරුවන්ගේ කතාව ඉදන් මේ අන්තිම කතාව කරපු බන්දුලසේන මහත්මයා දක්වා සියලුම කතාවලට බොහෝ කතාවලට සියලුම කතාවලින් කිහිපයක් මට මග ඇරෙන්නේ නැති බොහෝ කතාවලට සවන් දීම නිසා ඒ සම්බන්ධයෙන් මට ප්‍රාමාණික දැනුමක් තියෙනවා කියලත් මම විශ්වාස කරනවා. මම අවසන් වසර ශිෂ්‍යයෙක්. මේ තමයි මගේ අවසාන සෙමිස්ටර් එක. හැබැයි මේ අධ්‍යාපන ක්‍රමය තුළ මම ඉගෙන ගත්තේ අලවිකරණ ශිෂ්‍යයෙක් වාණිජ ශිෂ්‍යයෙක් උසස් පෙළ හදාරලා ඊට පස්සේ විශ්වවිද්‍යාලය තුළ මම අලවිකරණ ශිෂ්‍යයෙක් උපාධිය හදාරන්නේ. නමුත් මට මේ වෙනකන් මේ ජාත්‍යන්තර වෙළඳාම සහ ඒ සම්බන්ධ නැතින ගිවිසුම් සම්බන්ධයෙන් කිසිම දැනුමක් අධ්‍යාපනයේ පැත්තෙන් ලැබිලා නැහැ. එතකොට ලංකාවේ ඉදිරි අනාගතයේදී තීරණ ගන්න පාර්ශවයන් හැටියට බිහි වෙන්නේ මේ අධ්‍යාපන පද්ධතිය තුළින් එළියට එන ශිෂ්‍යයන්. ඒතර ඒ ශිෂ්‍යයන්ට තමන්ගේ ශිෂ්‍යාවදිය තුළදී මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් අධ්‍යාපනයක් ලබා නොදීම මම දකිනවා ඉතාම බැරෑරුම් කාරණයක් විදියට. සාමාන්‍ය පෙළ තමයි මුලින්ම තියෙන ව්‍යාපාර අධ්‍යයනය හා වාණිජ්‍ය විෂය සාමාන්‍ය පෙළ මට්ටමේ. එතකොට සාමාන්‍ය පෙළ මට්ටමේදී උගන්වනවා ළමයින්ට ගිනුම් කරණය වගේ විෂයන්. නමුත් ඒ සාමාන්‍ය පෙළ මට්ටමේ ගිනුම් කරණය විෂය හදාරන දරුවෙකුට ව්‍යාපාර අධ්‍යයනය හා ගිනුම් කරණය තෝරගන්න ළමයෙකුට ඒ ගිනුම් කරණය කියන කොට සමන්ගේ ජීවිත කාලය තුළ වැදගත් නොවෙන්න පුළුවන්. මොකද සාමාන්‍ය පෙළින් පස්සේ උන් ගණිත විෂය ධාරාවට යනවා, විද්‍යා විෂය ධාරාවන්ට යනවා, කලා විෂය ධාරාවන්ට යනවා. ඉතින් ඒ ගිනුම් කරණය කියන දේ තමන්ගේ වෘත්තිය කර නොගත්ත කෙනෙකුට ඒ ගිනුම් කරණයෙන් තමන්ගේ ජීවිතයට ගන්න පුළුවන් ප්‍රයෝජන ඉතාම අල්පයි. නමුත් ආර්ථික විද්‍යාවේ තියෙන මූලික කරුණු කාරණා, ව්‍යාපාර ශාස්ත්‍රයේ තියෙන මූලික කරුණු කාරණා ඒ සාමාන්‍ය පෙළ මට්ටමේ දරුවෙකුට ප්‍රමාණවත්ව ලබා දෙන්න පුළුවන් නම් මං හිතනවා ඒක ජීවිත කාලය පුරාම ඔහු තාර්කික මිනිහෙක් බවට පත් කරන්න ඉතාමත් ලොකු වැදගත්කමක් ලැබෙයි කියලා. මොකද මේ දරුව තමයි යම්කිසි දවසක ඡන්දදායකෙක් වෙන්නේ. මේ දරුව තමයි යම්කිසි දවසක වෘත්තීන් වලට ගිහිලා රාජ්‍ය ශාස්ත්‍රයේ ඒ තමන්ගේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ. උන් තමයි යම්කිසි දවසක තීරණ ගන්න පාර්ශවයන් වෙන්නේ. ඉතින් ඔවුන්ට ඒ සම්බන්ධයෙන් මූලික දැනුමක් ලබා දීම අත්‍යවශ්‍යය කියන එක මම මූලික වශයෙන් විශ්වාස කරනවා. ඊළඟට තවත් අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපිට මේ ලබා දීලා තියෙන මේ සිස්ටම් එක ඇතුලේ අපිට ගන්නවන ඉතිහාසයේ විෂය ධාරාව. ඉතිහාස විෂය ධාරාව වරුදු දශක කීපයක් මේක වාර්ගික අර්බුදයන්ට හේතු වෙනවා කියලා මේ මම දන්න විදිහට මේ ඉතිහාස විෂය ධාරාව අයින් කරලා තිබිලා දැන් නැවතත් ඉතිහාසය උගන්වනවා සාමාන්‍ය පෙළ මට්ටමේ. ඒතර මේ දැන් උගන්වන ඉතිහාසය ඇතුලේ අපිට ගන්නවන ඉන්දියානු රජ පෙළපත්වල රජවරුන්ගේ නාමාවලිය, ඊට පස්සේ බටහිර රජවරුන්ගේ නාමාවලියක් අපිට මේ එක එක රජවරුන් ගැන ඒගොල්ලන් ගැන උගන්වනවා. මං කියන්නේ ඒව ඉගෙන ගත යුතුයි. අපි කොහොමද මේ ලෝකේ බලතුන්නලේ උනේ කියන එක අපි ඉගෙන ගත යුතුයි. ඊට පස්සේ අපිට උගන්වනවා ඉතාමත් ලොකු කාල පරිච්ඡේද ප්‍රමාණයක් වෙන් කරගෙන අපිට උගන්වනවා ලංකාවේ ඈත ඉතිහාසය ගැන. ඒවත් අපි ඉගෙන ගත යුතුයි. අනේකට තමන්ගේ රට ගැන, ජාතිය ගැන අභිමානයක් ඇති වෙන්නේ ඉගෙන ගත යුතුයි. නමුත් පහුගිය අවුරුදු 70 ඇතුළේ ලංකාවේ උනේ මොකද්ද? ඒ පහුගිය අවුරුදු 70 තුළ ලංකාව ආපු ගමන් මාර්ගය මොකක්ද කියන එක ගැන කිසිම පැහැදිලි අවබෝධයක් මේ නූතන අධ්‍යාපන ක්‍රමයේ ඉතිහාසයේ විෂය ධාරාව තුළින් ළමයන්ට ලබා දෙන්නේ නැහැ. මම කියන්නේ අපි ඉස්සරහට ගමන් කරන්න ඕනේ නම් අපිට අපේ ඈත ඉතිහාසය සම්බන්ධයෙන් කොහොමත් අපිට අභිමානයක් ලබා ගන්න දේවල් ළමයින්ට දැනෙනවා. ඒ දේවල් අධ්‍යාපන ක්‍රමයේ ඉගැන්වුවේ නැති වුණත් මම කියන උගන්වන්න ඕන. නමුත් ඉගැන්වුවේ නැති වුණත් ඒ දේවල් ඒ ජන්මයෙන්ම ඒ ජානවලින් මේ ලේවලින් ළමයින්ට එනවා. නමුත් අපි ඉස්සරහට තියෙන පියවරයන් වලදී අපිට ඉතාමත් වැදගත් වෙනවා පහුගිය අවුරුදු 70 තුළ අපි මොනවද කරේ, අපිට මොනවද උනේ කියන කාරණා ටික. ඉතින් ඒ නූතන ඉතිහාසය මම හිතන්නේ අපේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපි ශිෂ්‍යයන්ට ඉගැන්වීම ඉතාමත් වැදගත් දෙයක් වේවි. එතකොට දැන් මම මේ කියපු මේ
පාසල් අධ්‍යාපනය තුළින්න්නේ ඊට පස්සේ විශ්වවිද්‍යාල අධ්‍යාපනයට ළමයෙක් පිවිසෙන්නේ. ඉතින් අර පාසල් අධ්‍යාපනය ක්‍රමේ අර ටික තියාගෙන විශ්වවිද්‍යාල තුළ ළමෙක් කාවට පස්සේ අපිට විශ්වවිද්‍යාල තුළ බලාපොරොත්තු වෙන්න බැහැ ඉතා පරිපූර්ණ ශිෂ්‍යයෙක්. උදාහරණයක් විදිහට මම කියන්න කැමති, පහුගිය අවුරුද්දේ අවසාන භාගයේදී මෙට්ක සම්බන්ධයෙන් මාතෘකාව සමාජගත වෙමින් තියෙන කාලෙක අපේ විශ්වවිද්‍යාලයේ ජාතිකවාදී අදහස් දරන ශිෂ්‍යයන් එකමුතුවක් හදාන චින්තන සංසදය කියලා අපේ සංවිධානයක් පිහිටවගෙන තියෙනවා. ඒ සංවිධානය හරහා අපි මේ එට්ක සම්බන්ධයෙන් ශිෂ්‍යයන්ව දැනුවත් කරන්න සම්මන්ත්‍රණයක් ලෑස්ති කරා. ඒ සම්මන්ත්‍රණයට කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය ලක්ෂර ගුණවන් මහතා, එතකොට රජයේ වෛද්‍යන්ගේ සංගමයේ අනුරුද්ධ පාදිනිය මහතා, එතකොට තොරතුරු තාක්ෂණ වෛද්‍යන්ගේ සංගමයේ ලසන්ත වික්‍රමසිංහ මහතා, මෙන්න මේ වගේ පිරිසක් එන්නේ අපි සූදානම් කරපු සම්මන්ත්‍රණයට සම්පත්දායකින් වශයෙන් සහභාගී වුණා. නමුත් කියන්න කනගාටුයි, අර කැන්ටින් වල විශ්වවිද්‍යාලවල කැන්ටින් වල හවසට රොක් වෙලා ඉන්න පිරිසෙන්වත් එමත් නැත්නම් අර විශ්වවිද්‍යාලයේ තියෙන විශ්වවිද්‍යාලයේ එක එක සංවිධාන විසින් සමහරලාවට සංවිධානය කරන කසිකබල් සම්දර්ශනයකටවත් සහභාගී වෙන පිරිස අපිට මේ එට්ක සම්බන්ධයෙන් ඇති කරන්න හදපු සංවාදයට සහභාගී කරව ගන්න බැරි වුණා. මම 100%ක් වැරද්ද පටවන්න කැමති නැහැ ශිෂ්‍යයන් මත. එතකොට අපිට මේ සිස්ටම් එකෙන් ලැබිච්ච දෙයක් තියෙනවා. මම කියන්නේ අපිට නිදහස ලැබුණාට මේක හැමෝම හැමතිස්සෙම කතා කරන දෙයක්, නමුත් ඒක කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. අපිට නිදහස ලැබෙද්දි ඒ තිබ්බ ක්‍රමේම තමයි අද වෙද්දි අපිට තියෙන්නේ. පෙරදිගට යපු බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ පෙරදිගට යපු නියෝජිතයෙක් මැකොලි සාමිවරු ඔහු ඉතාමත් සුප්‍රසිද්ධ ප්‍රකාශයක් කරලා තියෙනවා. අපි කවදා හරි දවසක මේක දාලා ගියත් අපේ වගේ මිනිස්සු ටිකක් මේ පෙරදිග හදලා යන්න ඕන කියන එක. එතකොට ඔවුන්ගේ අධ්‍යාපන ක්‍රමය ඔවුන් හැඩගැස්සුවේ අන්නේ හැමෙන් කළු නමුත් සිතුවිලිවලින් සුද්ධෙක් වෙච්ච මිනිහෙක් බිහි කරලා යන්න. අපි කොච්චර කතා කරත් අපි නිදහස ලැබුවා කියලා, අපි කොච්චර කතා කළත් 40 නිදහස ගැන විතරක් නෙමෙයි 72 අපි ජනරජයක් වුණා කිව්වත් මම හිතන්නේ අපිට අර මූලික දේ වෙනස් කරගන්න බැරි වෙලා තියෙනවා. අපිට 56 රාජ්‍ය භාෂාව කිරීමෙන් සිංහල රාජ්‍ය භාෂාව කිරීමෙන්වත් ඊට පසු කාලේ ඉන්නව දෙමළටත් ඒ දෙමළ භාෂාවටත් ඒ සමදන් ලබා දීමෙන්වත් අපිට අභිලාෂ ඉෂ්ට කරගන්න බැරි වෙලා තියෙනවා. මම හිතන්නේ මූලිකම ප්‍රශ්නේ ඒකයි. මෙන්න මේ අධ්‍යාපන ක්‍රමය තුලින් බිහි වෙන්නේ විජාතික ඒජන්තයෙක් විතරයි. නිදහසේ හිතන්න පතන්න පුළුවන්, තමන්ගේ අනාගතය ගැන නිර්වුල් මනසකින් කල්පනා කරන්න පුළුවන් කෙනෙක් මේ අධ්‍යාපන ක්‍රමය තුලින් බිහි වෙයි කියලා හිතනවා නම් ඒක සීනයක් පමණයි. ඒකින්ද වැත්තුමනි, අපි ජාත්‍යන්තර වෙළඳාම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය කරගත යුතුයි. ඒක මේ අවස්ථාවේ ඉතාමත් කේන්ද්‍රීය ප්‍රශ්නයක්. ඒ කේන්ද්‍රීය ප්‍රශ්නය निराකරණය කරගත යුතුයි, නැත්නම් මේක සින්නක් කරොම විකුණනවාදි. නමුත් අපිට දීර්ඝකාලීනව සැලසුමක් තිබිය යුතුයි මෙවැනි පාලනයක් අනාගත ලෝකයේ ඇති නොවීම සඳහා, අනාගත ලංකාවේ මෙවැනි අදූරදර්ශී පාලනයක් ඇති නොවීම සඳහා අපිට විධිමත් ක්‍රමවේදයක් තිබිය යුතුයි. අර කලින් ජෙනරල් දයාරත්නායක මහත්මයා කිව්වා වගේ අපි සංකල්ප ඇති කරගත යුතුයි. ඒ සංකල්ප ක්‍රියාත්මක කරන්න, ඒවා ස්ථාපිත කරන්න, ඒ ස්ථාපිත කරගෙන නොවෙනස්ව පවත්වාගෙන යන්න ක්‍රමවේදයක් තිබිය යුතුයි. ඒ ක්‍රමවේදයන් අධ්‍යාපනය තුළට ඇතුළත් කරගත යුතුයි. ඊට පස්සේ මං හැරෙන්නම් මේ කොමිසමේ සාක්ෂි ඇසුරෙන් මම ඉගෙන ගත්ත දේවල් වලට. මං කිව්වා ඇල්ලේ ගුණවංශාමුදුරුවන්ගෙන් ඉඳන් කලින් කතා කරපු බන්දුලසේන මහත්මයා දක්වා මම සාක්ෂි 60 ගන්නකට සමන් දුන්නා. කීපයක් මට මගේ ඇරෙන්නේ නැති. එතකොට ඒ දේවල් තුල මෙතෙන්ට ආපු ප්‍රමුඛ පෙළේ ව්‍යාපාරිකයෝ හැමදිස්සෙම කියපු දෙයක් තිබ්බා. උන් හැමදිස්සෙම කිව්වේ දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන්න. අපිට අපේ රට ඇතුලේ ශක්තිමත් නොවී අපිට පිටරටවල් වලට ගිහලා ශක්තිමත් වෙන්න පුළුවන් කියලා හිතනවා නම් ඒක මායාවක්. මෙන්න මේ කාරණේ හැම ව්‍යාපාරිකයෙක්ම අතු කරා. එතකොට අපි කොහොමද අන්න ඒ දේ ඇති කරගන්නේ? අපි කොහොමද රට ඇතුලේ දේශීය නිෂ්පාදන ශක්තිමත් කරන්නේ? අපි අමුද්‍රව්‍ය වලින් හිඟ රටක්. අපිට යකඩ නැහැ. හරි. දැන් තියෙන තත්ත්වය අනුව අපිට ඉන්ධනත් නැහැ. නමුත් මේ නැති දේවල් ගැනම කිය කිය ඉන්නවා මිසක් අපිට තියෙන දේවල් වලින් ප්‍රමාණවත් ප්‍රයෝජනයක් ගන්න අපි උත්සාහ කරලා නැහැ. අපිට තියෙනවා ආසියාවේ ගුණාත්මකම මානව සම්පතක්.
ඒ මානව සම්පත ගුණාත්මක වෙලා තියෙන්නේ මේ අධ්‍යාපනය තුලින්ම තමයි. අධ්‍යාපනය තුලින් කියන්නේ අර සාක්ෂරතාවය වැඩිනේ අපේ. ඒතර සාක්ෂරතාවය වැඩි අපේ මිනිස්සුන්ට හොඳ අධ්‍යාපනයක් ලැබීම නිසා අපි අන්නංගර මාත්මයාගේ ඉඳන් ඒ දක්වා කටයුතු කරපු සියලු දෙනාටම ඉතාමත් ස්තුතිපූර්වක වෙන්න ඕනේ, ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ නිසා අපිට හොඳ සාක්ෂරතාවයක් ලැබිලා තියෙනවා. ඒ සාක්ෂරතාවය නිසා අපිට හොඳ ගුණත්වයක් තියෙන මානව සම්පතක් ලැබිලා තියෙනවා එක පැත්තකින්. එතකොට ඒ යටතේ මුළු ලෝකයෙන් පිළිගැනීමක් සහිත වෛද්‍යවරු අපේ රටෙන් බිහි වෙනවා. ලෝකයෙන් පිළිගැනීමක් සහිත ඉංජිනේරුවරු මේ රටේ බිහි වෙනවා. මම කියන්නේ අපේ සේවාව ශේෂ්ත්‍රය මීට වඩා පුළුල් කර ගැනීමක් අපි කරන්න අවශ්‍යයි. ඒකට පසුගිය රජයන් වලින් කතා කරා මේක කේන්ද්‍රස්ථානයක් කරන්න ඕන කියලා. ඔව් මම කියනවා ඒ කේන්ද්‍රස්ථානයක් කළ යුතුයි. ඒ කේන්ද්‍රස්ථානය කරද්දී මේක දැනුමේ කේන්ද්‍රස්ථානය කරන්න ඕන කියලා කිව්වා. හැබැයි දැනුමේ කේන්ද්‍රස්ථානය කියලා කරන්න හැදුවේ කොහොමද? අපේ රටේ මේ මේ පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා ඒ විශ්වවිද්‍යාලවලට පිටරටින් කට්ටිය පිටරට ශිෂ්‍යයන් බඳවා ගැනීම හරහා මේ කේන්ද්‍රස්ථානයක් කරගත යුතුයි කියලා තමයි ඒ දැනුමේ කේන්ද්‍රස්ථානය නිර්වචනය කරගත්තේ. මම කියන්නේ අපි ඒ විදියට නෙමෙයි මේක දැනුම් කේන්ද්‍රස්ථානයක් කරගත යුත්තේ. අපි ඒ විදියට නෙමෙයි මේක දැනුම් කේන්ද්‍රස්ථානයක් කරගත යුත්තේ. ඇයි අපිට බැරි අලුත් දැනුම හොයාගන්න? ඇයි අපිට බැරි අලුත් තාක්ෂණයේ පසුපස හඹා යන්න? අපිට තාමත් උගන්වන්නේ විශ්වවිද්‍යාල ඇතුලේ විවිධාකාර එක එක බටහිර නම් තියෙන ඒ උගතුන් විසින් හොයාගත්ත න්‍යාය. ඒ න්‍යායන් කටපාඩම් කරන්න ඕන. ඒ කටපාඩම් කරපු ඒ න්‍යායට තමයි ලකුණු දෙන්නේ. මම කියන්නේ ඒ න්‍යායන් සදාතනික සත්‍යද? නෑ, ඒ න්‍යායන් සදාතනික සත්‍ය නෙමෙයි. මැකෝලිගේ සමා වෙන්න ඇඩම් ස්මිත් ගිනා ඒ හොයාගත්ත න්‍යායන් සදාකාලික සත්‍ය නෙමෙයි. ඒ සත්‍යයන් ඒ න්‍යායන් කාලෙන් කාලේ වෙනස් වෙනවා. මම කියන්නේ අපිට පුළුවන් වෙන්න ඕන අන්නේ අලුත් දැනුම හොයාගන්න. ඒ අලුත් දැනුම හොයාගන්නම් විශ්වවිද්‍යාල ඇතුලේ, ඒ උසස් අධ්‍යාපන ආයතන ඇතුලේ පරීක්ෂණ සංවර්ධන කටයුතු සිද්ධ වෙන්න ඕන. ඒ පරීක්ෂණ සංවර්ධනයන් වලට වෙන්කරන ප්‍රතිපාදනයන් මේ රටේ වැඩි වෙන්න ඕන. මං කියන්නේ අපි වෙළඳාම රට ඇතුලේ ශක්තිමත් නිෂ්පාදන බිහි කරගනිද්දී මං කියන්න උත්සාහ කරන දේ අපි වෙළඳාමේ ශක්තිමත් වෙද්දී රට ඇතුලේ ශක්තිමත් වෙන්න ඕන කිව්වා. රට ඇතුලේ ශක්තිමත් වෙන්න ඕන නම් අපි ගාව තියෙන ඕන ශක්තිමත් නිෂ්පාදන අපි යුනික් වෙන්න ඕන ලෝකේ. ඒ යුනික් වෙන්න නම් අපි අලුත් පරීක්ෂණ කරන්න ඕනේ. පරීක්ෂණ වලට මීට වඩා අතහිත දීමක් පවතින රජයන් විසින් කරන්න ඕන. ඉතාම සරල කාරණාවක්. ඉතින් මේ දවස්වල ලෝකේ රටේ ලෝකෙ ඉතා විහිළුවක් කියලා දිනු මේ ඇමතිවරු මේ മന്ത്രിවරු ඉතා විශාල පරිමාණයෙන් රාජධනය පරිභෝජනය කිරීම සම්බන්ධ. මම කියන්නේ දැන් ඔවුන්ට ඔවුන්ගේ ආසාවන් වෙන්නේ නැති ඒවා. අපි යන් මිනිසුන්ට ආසාවන් තියෙනවා. නමුත් ඒ ආසාවන් සදාචාරාත්මක විය යුතුයි. රටේ ආසාවන් ගැන හිතලා ඒ ආසාවන් රටේ දරුවන්ගේ ආසාවන් වලට රටේ දරුවන්ගේ අනාගතයේ මූලික ස්ථානය දිය යුතුයි. එතකොට මේ කොමිසම ඉදිරියේ වෛද්‍ය ගුණදාස අමරසේකර මහත්මයා කතා කරා. එතුමාගේ කතාවේ එතුමා වැදගත් දෙයක් කිව්වා. අපි මේ ආර්ථික කාරණා සහ අනිකුත් කාරණා දේශපාලනයෙන් වියුක්තව හිතනවා නම් ඒක ඉතාමත් වැරදි කියලා. මේ හැම දෙයකටම දේශපාලනය තියෙනවා. එතකොට මේ දේශපාලන දර්ශනයක් තිබිය යුතුයි අපිට. ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයක් කියලා මේක කියනවා. මේක ප්‍රජාතන්ත්‍රවාදයක් නෑ, සමාජවාදයක් නෑ. අපිට ව්‍යවස්ථාවක් තිබ්බට ඒ විදිහේ ඒ ව්‍යවස්ථාවන් වල මූලික අභිලාෂයන් ඉෂ්ට වෙලා නෑ. එතකොට මම කියන්නේ අපිට මෙතනින් එහාට ගිහිපු අපිට ගැළපෙන ක්‍රමයක්, අපිට ගැළපෙන දේශපාලන දර්ශනයක් තිබිය යුතුයි. ඒක ආණ්ඩුවෙන් ආණ්ඩුවට මාරු වෙන දර්ශනයක් නෙමෙයි. අපිට ලෝකයෙන් ගන්න පුළුවන් උදාහරණ. මම විශ්වාස කරන්නේ ජාත්‍යන්තරවාදී වීම අපි වගේ කුඩා රටකට ගුණදායකයි කියලා. ලෝකෙ ඉන්න ප්‍රබල රටවල් සමාජවාදී කඳුරේ වේවා, ධනවාදී කඳුරේ වේවා, ප්‍රබල රටවල් ඔවුන්ගේ දොරවල් සියල්ලම වහලා දාලා අපිට කියන ඔබගේ දොරවල් විවෘත කරන්න කියලා. ඒකෝර මම කියන්නේ ඒක හරි අසාධාරණයි. අපි අපේ රටේ දොරවල් විවෘත කරන්න ලෑස්ති වෙන්න ඕන. ලෝකයේ තමන්ගේ රටවල් වල දොරවල් විවෘත කරපු දවසට ලෝකයේ ඔවුන්ගේ දොරවල් විවෘත කරන්නේ නැතුව අපි අපේ දොරවල් විවෘත කිරීම ඉතාම අනුවණදායක කාරණයක් මේ පාලකයන් සැරසෙන්නේ එකට. එතකොට අපි හැමතිස්සෙම හිතනවා මේ අපිට වාසිදායක වෙන විදියට
ඔවුන් විසින් අපිට යෝජනා කරයි කියලා. නමුත් අපි හිතන්න ඕන ඔවුන් ඔවුන්ගේ රට ගැන හිතලා තමයි අපි ගැන අපිට මේවා දෙන්නේ. නමුත් අපි අපි ගැන හිතන්නේ නැතුව අපි මේ සමානතාවයක් ගැන හිතලා මේ ගිසුම් මස්සම් කරන්න පෙළඹිලා තියෙනවා. එතකොට මම කැමති විකල්ප දේශපාලන දර්ශනයක් යෝජනා කරන්න. ඔබ විශ්සුදී මට කාරණේ මම අවසන් කරන්න මම යෝජනා කරන විකල්පයක් විදියට ජාතික සමාජවාදය කියන දර්ශනය. ඒකට ඉංග්‍රීසියෙන් නැෂනල් සෝෂලිසම් කියලා කියනවා, නාසි කියලා කියනවා කෙටි කරලා. හැබැයි නාසි කියන වචනේ පාවිච්චි කරන්න මම කැමති නැහැ. මොකද ඒක හිට්ලර් විසින් නවභාවිත කරපු නිසා. එතකොට එන්නේ දර්ශනය හරහා තමයි ලෝක රටවල් ගොඩනැගුණේ. ලෝකේ ලංකාවේ මාක්ස්වාදීන් රුසියාව ගැන කතා කරන රුසියාව තමයි සමාජවාදී කඳු රෙහෙල්ට කියලා. හැබැයි ස්ටාලින් ගැන කතා කරද්දී ස්ටාලින් මාක්ස්වාදීෙක් නෙමෙයි කියනවා. හැබැයි ඔවුන් නමතක් කරනවා රුසියාව ගොඩනැගුවේ ඒ මාක්ස්වාදී නොවන ස්ටාලින් තමයි කියන එක. ස්ටාලින් තමයි රුසියාව බලවත් තත්ත්වයකට ගෙනාවේ. ස්ටාලින් තමයි ලෝකේ පුරා ඔවුන්ගේ සමාජවාදී අදහස් ව්‍යාප්ත කරේ. ඊළඟට කියුබාව ගැන කතා කරනවා. හැබැයි කියුබාව සහ ලතින් ඇමරිකාන් රටවල ආශ්‍රිතව හමාගීපු ඒ විප්ලවීය රැල්ල තිබ්බේ මාක්ස්වාදී නෙමෙයි ජාතිකවාදී ජාතික සමාජවාදී කියන හරය. ඒ ගැඹුරින් තේරුම් ගත යුතුයි. අවසානයේ මම අර ලතින් ඇමරිකා ගැන මතක් කරගෙන මට චේගුවෙරා මතක් වුණා. අර්ජන්ටිනියානු දොස්තර චේගුවෙරා ප්‍රකාශයක් කරලා තියෙන මේ වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන්. ඔහු කියනවා මේ ජාත්‍යන්තර වෙළඳ ගිවිසුමක් කියලා කියන්නේ අර එකම කොටුවක් ඇතුළට කුකුලෙකුයි නරියෙකුයි දාලා එදෙනට ෆයිට් කරන්න දුන්නා වගේ තත්ත්වයක්. ඒත් අපිටත් මේ ප්‍රබල රටවල් එක්ක මේ ගිවිසුම් වලට එළඹීම හරහා අපේ ශක්තියක් නැතුව අපි ඒ ගිවිසුම් වලට එළඹීම හරහා අපිට සිද්ධ වෙනන්නේ වගේ දෙයක්. ඔබ මිස්තුනි. සාමාන්‍ය ඕනම ආයතනයක තියෙන්නේ විශ්වවිද්‍යාලයේ තියෙන්නේ මේ හරපද්ධතිය වැලියුස් කියලා. අපි කෝපරේට් බෑන්ඩ් එකක් හදුවත් ආයතනයක ඒක ප්‍රධාන රෝල් එකක් තියෙන වැලියුස් එහෙම නැත්නම් හරපද්ධතිය. එහෙම එකක් නැද්ද අපේ? නැහැ. මෙහෙමයි මෙතුමනේ මේ එහෙම දෙයක් නැහැ කියලා මම කියන්නේ නැහැ. දැන් ඔය රිසර්ච් කරනවා දැන් අපිටත් රිසර්ච් එක ෆයිනල් ඉයර් කරන්න ඕන අපි. මම කියන්නේ රිසර්ච් වලට දෙන ප්‍රමුඛත්වය අපි දෙනවා මදි. මම උත්සාහ කරන්නේ කියන උත්සාහ කරන්නේ නැන්නේ. මේක ඩිරෙක්ට් කරලාද තියෙන්නේ හරිය? නියම දැන අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා. අන්න එතන ලොකු ප්‍රශ්නේ දැන් ඕ ළමයි ගොඩක් උත්සාහ කරනවා. දැන් ළමයින්ට උන කොහොමද ලේසියෙන් මේක උඩ දාගන්නේ? ළමයි කොහෙන් හරි උත්සාහ කරන්නේ මේක ලේසියෙන් උඩ දාගන්න. මම කියන්නේ මේක අර මුලින්දම වෙනස් වෙන්න ඕන කියන දේ මම මතු කරේ මුලින්ම මතු කරගෙන ආවේ ඒකයි. මේක මේ පාසල් අධ්‍යාපන ඉඳන්ම ළමයින්ගේ ආකල්ප වලින් වෙනස් කරගෙන ඉන්න ඕන දෙයක්. එක පැත්තෙන් ඒක, අනිත් පැත්තෙන් ඒක ඒ සම්බන්ධයෙන් අර ඉහළින් එන බලපෑම. මම උදාහරණයක් කියන්නම්. අපිට මේ කල්මනාකරණ හා වාණිජ්‍ය විද්‍යා අධ්‍යන පීඨය කියන්නේ ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ, ඒකට කියන්නේ දකුණු ආසියාවේ හොඳම කල්මනාකරණ පීඨය. එතකොට මේ පීඨයේ තියෙනවා ව්‍යවසායගත entrepreneur department එකක්. entrepreneur department එකේ හැම බැජ් එකකම ඉන්නේ ළමයි 10කට අඩු ප්‍රමාණයක්. ව්‍යවසායකත්වයේ හදාරන්න ඉන්නේ ළමයි 10කට අඩු ප්‍රමාණයක්. එතකොට හැබැයි business administration department එක ගත්තොත්, accounting department එක ගත්තොත්, finance department එක ගත්තොත් ළමයි 250 ඉන්නේ. මම කියන්නේ ඒවා වෘත්තීන්. ඒවට ළමයි පෙළඹෙන්න ඕන. මම කියන්නේ දකුණු ආසියාවේ හොඳම කළමනාකරණ පීඨයේ ව්‍යවසායකත්වයේ හදාරන්න ඉන්නේ 10කට වඩා අඩු ප්‍රමාණයක් නම් අපි කොහොමද අපේ රට ඇතුලේ අර ශක්තිමත් නිෂ්පාදන බිහිකිරීම කරන්නේ? එතනදී දේශකයන් හැටියට ඔබලා කවුරුන්ද හැදෙව්වේ? දැන් වාණිජ දෙපාර්තමේන්තුවේ වගේ තැනකින් ගෙන්නුවේ නැද්ද කවවත්? නැහැ. ඒක ගෙන්වීමක් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක මෙතන මෙහෙම ප්‍රශ්නයක් වුණා. උතන අර උතන දේශපාලන කෝණයක් බලපෑවා. ඇත්ත විශ්වවිද්‍යාල තුලේ තත්ත්වය කතා කරන ගණිත උතන දේශපාලන කෝණයක් බලපෑවා. ඒක හැමතැනම තියෙනවනේ. ඒ කියන්නේ අපි වැඩක් කරන්න ගනිද්දි අපි ඒක කඳුරකට දැම්මා.
හරි මේගොල්ල මෙතන ඉන්නේ කියන දැන්. ඒතොර ඒක හරහා අර සමස්තය ග්‍රහණය කර ගැනීමේ අපිට තියෙන ඉලක්කය අවස්ථාව ඒක සම්පූර්ණයෙන්ම ඒක මගේ හැරෙන තැනට ඒ පුද්ගල විසින් කටයුතු කරා. එතන එක ප්‍රශ්නයක් තිබ්බා. අනික අතට අපිට වාණිජ දෙපාර්තමේන්තුව සම්බන්ධ කරන්න හම්බුනේ. මොකද අපි මේ වෙලාවේ සම්බන්ධ කරගන්න උත්සාහ කළේ මේ රටේ මේ මතු කරමින් අපේ ජනමාධ්‍ය හරහා පේන ඉඳපු චරිත කීපයක් තමයි අපි ග්‍රහණය කරගෙන ඒ විස ගෙනන උත්සාහ කරේ. අනිකේ මම මැඩම් කියපේ ගත්තොත් දැන් ආර්ථික විද්‍යා ආර්ථික ඒ දෙපාර්තමේන්තුව ආර්ථික විද්‍යා හදාන දෙපාර්තමේන්තුව ළමයි ආවෙ නැත්තේ කියලා හෙව්වා. ඒතකොට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මැඩම්. මූලික වශයෙන්ම ළමයින්ව ඩිපාර්ට්මන්ට් කඩන්නේ ළමයින්ගේ කැමැත්ත මත නෙමෙයි. ළමයින්ව ඩිපාර්ට්මන්ට් වලට කඩන්නේ ළමයින්ගේ රිසල්ට් එක මත. දැන් මම ඉගෙන ගන්න අලවිකරණ දෙපාර්තමේන්තුවට දැන් ඉහළම ලකුණු තියෙන ළමයෙකුට පුළුවන් තමන් කැමති එක්කඩ යන්න. මම අලවිකරණ දෙපාර්තමේන්තුවට ගියේ කැමැත්තෙන්. හැබැයි අලවිකරණ දෙපාර්තමේන්තුවේ මගේ මිතුරන් ඉන්නවා අලවිකරණට කැමති නැති. බලෙන් කියන්නත් පුළුවන් මේක. කොහොමද රිසල්ට් එක හරහා තමයි කැඩෙන්නේ. ඒක අර ළමයාට ඔප්ෂන් එක එච්චරයි. වෙන තැනක් නැහැ. නැන් ප්‍රශ්නයක් තියෙනවා. බොහොම ස්තුතියි.